Hello guys, I'm Heshan from Mobitel flagship store. So today I'm going to introduce about Wulian smart home solutions. So let's start. මුලින්ම අපි බලමු මොකද්ද මේ smart home solution එකක් කියන්නේ කියලා. IoT ඒ කියන්නේ Internet of Things. අනාගතයේදී අපේ හැම දෙයක්ම ඉන්ටර්නෙට් එකට connect වෙලා තියෙන්නේ. ඒ වගේම මේ හැම device එකක් අතරෙම connection තියෙනවා. ඒ කියන්නේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම අපිට හැම වැඩක්ම ලේසි කරගන්න පුළුවන් මේ smart home solution සරහා. අපි මේ video එකෙන් බලමු smart home එකක් function වෙන හැටි සහ මම මගේ experience එක ඔයාලත් එක්ක share කරගන්නම්. අප බලමු අපිට smart home හරහා ඔයාගේ ගෙදර ඕනම දෙයක් ලෝකේ ඕනම තැනක ඉඳලා control කරන්න පුළුවන්. ඒ වගේම අපේ කටහඬ use කරලා ඕනම දෙයක් control කරන්න පුළුවන් මේ devices මේ හැම දෙයක්ම automate කරන්න පුළුවන්. එතනම කිව්වොත් මේ දේවල් ගැන තමයි අපි ඉස්සරහට වැඩිදුර කතා කරන්න යන්නේ. අප බලමු මේ Wulian කියන්නේ මොකද්ද කියලා. Wulian කියන්නේ professional manufacturer and supplier for smart home products and solutions meka wagana thiyen 2009 varshayedi megullo godak loke prasiddhayi security items walta saha home appliances walta and megullo environment ekak patthenoth megullange solutions godak thiyenawa samane megullo 2015 edi Wulian join wenawa ZigBee kena company ekat ekka promoter washin සහ මේගොල්ලෝ දැනටමත් ZigBee devices එක තමයි මේගොල්ලන්ගේ connection එක තියාගෙන යන්නේ. සහ ZigBee කියන ආයතනය globally මේගොල්ලෝ standard based wireless solutions තමයි දෙන්නේ customer සහ මේවා මිලෙන් ඉතාමත් ලොකු ගාණක් වෙන්නේ නැහැ ඔයගලන්ට ගන්න. ඇත්තටම ලොකු wide range එකක් තියෙනවා මේගොල්ලන්ගේ devices. ඇත්තටම customer security අතින් සහ convenience අතින් තනම හොඳ solution එකක් තමයි මේකළු දෙන්නේ ZigBee කියන ආයතනය. සහ මේ ZigBee කියන ආයතනයේ main features වගේක් තියෙනවා. එකක් තමයි two-way communication, low complexity, close distance, low power consumption සහ ad hoc network. අනිතව ගත්තොත් low data rate එකක් තියෙනවා සහ high security. මේවා තමයි මේගොල්ලන්ගේ main features වශයෙන් මේගොල්ලෝ අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේගොල්ලන්ගේ gateway එක ගැන Wulian ලගේ mainly මේක තමයි ඒගොල්ලන්ගේ heart එක ඇත්තටම කිව්වොත් smart core එක සාමාන්‍යයෙන් smart home එක home system එක කතා කරනවා wirelessly gateway එකට ඊට පස්සේ gateway එකෙන් එක ඔයගොල්ලන් කටහඬ හෝ ඒ අදාළ signal අඳුරගෙන enable කරනවා sensors ඔයගොල්ලන්ට ඊට පස්සේ ඔයගොල්ලන්ට control එක දෙනවා app එක හරහා මේ devices control කරන්න සහ repeat ඔයාලට wireless repeat එක හරහා signal expand කරලා මේගොල්ලෝ system එක smoothly සහ steady work කරන විදිහට මේගොල්ලෝ සකස් කරලා තියෙනවා. අපි main gateway එක ගැන කතා කරමු. මේ devices connect කරන්න අපිට gateway එකක් ඕන කරනවා. ඒකට මම Wulian gateway එක use කරනවා ඔයගලන්ට බලන්න පුළුවන්. සහ අද අපි select කරන්න තියෙන්නේ Wulian කියන product එක මුලින්ම සඳහන් කරපු විදිහට මේකේ අපිට camera එක built-in එන gateway එක සහ camera එක නැති gateway එක වුණත් purchase කරන්න පුළුවන්. සහ මේගොල්ලන්ගේ gateway වර්ග තියෙනවා. ඔයගලන්ට අද දැනට අපෙන් මිලදී ගන්න පුළුවන් මේ smart lookover camera කියන gateway එක. මේක camera plus gateway තමයි තියෙන. අපිට ඕනනම් camera ව නැති solution එකත් අපිට Mobitel එකෙන් මිලදී ගන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට කතා කරමු. මේ gateway එකේ අපි features ගැන ගත්තොත් මේකේ 720p video resolution එකකින් video record කරන්න පුළුවන් සහ picture quality එකත් ඒ resolution එකෙන්ම ඔයගලන්ට ගන්න පුළුවන්. සහ මේකත් එක්ක user manual guide එකක් ඔයගලන්ට හම්බ වෙනවා සහ cable එකක් සහ මේගොල්ලන්ට අපි බලමු මේකේ කොහොමද තියෙන්නේ කියලා. මේකේ අඩංගු වෙන දේවල් ඔයාලට පේන්නේ නැති කැමරා ලෙන්ස් එකක් සහ බෑක් සයිඩ් එකේ මයික්‍රෝෆෝන් එකකුත් තියෙනවා. ඔයාලට මේකේ බෙනිෆිට් එක තමයි ඔයා මේක ෆික්ස් කරන්න කරයින් පස්සේ එතන වෙන දේ ඔයාට අහන්නත් පුළුවන් සහ එතන ඉන්න කෙනෙක් එක්ක ඔයාට කමියුනිකේට් කරන්න පුළුවන්. මේක 2-way communication system එකක්. මේක වාට micro SD card එකක් use කරන්න පුළුවන් recording සඳහා. අනිත් එක තමයි වාට මේකත්
මේක ඇප් එකත් යස් කරන්න වෙනවා එකට මේ ප්‍රඩක්ට් එක වූලියන් නිසා අපිට වූලියන් ස්මාර්ට් හෝම් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාගේ Apple හරි Android හරි ඕනම ප්ලට්ෆෝම් එකකින් යස් කරලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක හරිම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ආට ඔයාගේ ෆෝන් එක හරහා මේක බයින් කරද්දී ඔයාට මේකේ ලොගින් එකක් හදාගන්න ඕනේ ඔයා මේකේ ඩෙමෝ ඔයා මේක ඩෙමෝ පර්පස් යස් කරනවා නම් ඩිරෙක්ට් ගේට්වේ කියන ඔප්ෂන් එකට ගිහින් බයින් කරගන්න පුළුවන් ඒක යුසර් නේම් පාස්වර්ඩ් එකට යටින් තියෙනවා පොඩියට සඳහන් වෙලා ඕගලන්ට ඒක බලා ගන්න පුළුවන් අපි බලමු ගේට්වේ එක යූස් කරන එකේ බෙනිෆිට් එක මොකක්ද කියලා ඇත්තටම මාකට් එකේ සොලියුෂන් දෙකක් තියෙනවා එකක් ත්‍රූ ගේට්වේ සහ විතවුට් ගේට්වේ ඇත්තටම ඩිරෙක්ට් වයිෆයි හරහා කනෙක්ට් වෙන සොලියුෂන් එකකට ගියොත් හිතන්න වාගේ ගෙදර ස්මාර්ට් ඩිවයිසස් 10ක් හරි 20ක් හරි තියෙනවා කියලා එතකොට ඒවා ඔක්කොම කනෙක්ට්ලා තියෙන්නේ වයිෆයි හරහා. එතකොට සාමාන්‍යයෙන් වයිෆයි එකට කනෙක්ට් ඩිවයිසස් ගණනාවක් කනෙක්ට්ලා තියෙනවා නම් ඔයාලා දන්නවා සාමාන්‍ය එක ස්ලෝ වෙන්න බලනවා. මොකද ඔයාගේ ඇප් එකට තමයි ඩිරෙක්ට් එයා කමියුනිකේට් කරන්නේ. ඒ වගේ අපිට දැක ගන්න පුළුවන් සමහර ඩිලේස් අපි ස්විච් එකක් ඔන් කරොත් සහ ෆෑන් එක ඔන් ඔෆ් කරන මොනහරි සොලියුෂන් එකකට ගියොත් ඔයගලන්ට සමහරට ඒකේ ඩිලේ එකක් බලා ගන්න පුළුවන් මේ ඩිරෙක්ට් වයිෆයි හරහා කනෙක්ට් වෙන සොලියුෂන් වලට ගියොත් හැබැයි ගේට්වේ සොලියුෂන් එකකදී වාට එහෙම වෙන්නේ නැහැ මොකද වාට ගේට්වේ එකට ඩිවයිසස් ඇතනම් අපි වූලියන් ගේට්වේ එක ගත්තොත් ඇතනම 10-18ට වැඩිය ඩිවයිසස් වාට කනෙක්ට් කරන්න පුළුවන් බයින් කරන්න පුළුවන් කිසි ඩිලේ එකක් නැතුව මොකද එයා මේක මැනේජ් කරන නිසා මොකද මේ ගේට්වේ එක හරහා වා කොච්චර ඩිවයිසස් කනෙක්ට් කරලා තිබ්බත් මෙයා මැනේජ් කරනවා ඔයා කමියුනිකේට් කරද්දී ඒ අදාළ ඩිවයිස් එක විතරක් වැඩි ප්‍රයොරිටි එකක් දීලා මෙයා එක ලස්සනට මැනේජ් කරනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් අනික වාට මේකේ යූස් කරන මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේක සමග යූස් කරන වයිෆයි රවුට් එක 2.4 GHz රවුට් එකක් වෙන්න ඕනෙමයි නැත්නම් වාට මේක යූස් කරන්න බෑ මොකද සාමාන්‍යයෙන් ෆේල්ඩ් වෙනවා ඔයා බයින් කරන්න යද්දී මේ ඩිවයිසස් එක වාට සාමාන්‍යයෙන් වාගේ SLT කරන්න තියෙන්නේ පොඩ්ඩක් SLT එකත් එක්ක චෙක් කරගන්න වාගේ Wi-Fi රවුට් එක 2.4 GHz රවුට් එකක්ද කියලා. එහෙම නැත්නම් ඔයාලා සිද්ධ වෙනවා 2.4 GHz රවුට් එකක් මිලදී ගන්න. ඔයාලට Mobitel ආයතනෙන් නම් එක ෆ්‍රී ලබා ගන්න පුළුවන් මේ ඩිවයිසස් මිලදී ගද්දී. ඔයා මේකේ බයින් කරද්දී මේකේ පිටිපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සෙට් කියලා බටන් එකක් එක බටන් එකක් තියෙනවා. ඔයා මේක බයින් කරන්න යද්දී මම මුලින්ම ඇප් එක ඕපන් කරලා ඊට පස්සේ මේ සෙට් කියන බටන් එක 4 times ප්‍රෙස් කරන්න ඕනේ. එතකොට ඔයාගේ වාට මේක ලේසියෙන් බයින් කරගන්න පුළුවන් වාට ඇප් එකෙන් වාට ඩිරෙක්ට් කරනවා මේක කරන්න ඕන විදිය ඔයාක ෆලෝ අප් කරලා වාට එක බයින් කරගන්න පුළුවන්. වාට තව ඩිවයිස් එකකට වාගේ යූස් අපි තන්න දැන් වා මේකට යූසර් නේම් පාස්වර්ඩ් හදනවා. වාට ගෙදර තව කෙනෙක්ට මේකේ කන්ට්‍රෝල් එක දෙන්න ඕනේ. එතකොට වාට කරන්න තියෙන්නේ මේ ඇප් එකේ ඩිවයිස් එකටත් ඩවුන්ලෝඩ් කරලා වාගේ සේම් යූසර් නේම් පාස්වර්ඩ් එයාටත් දෙන්න. එහෙම දුන්නන් පස්සේ එයාටත් වා කනෙක්ට් කරලා තියෙන හැම ඩිවයිස් එකක්ම සහ හැම කන්ට්‍රෝල් එකක්ම එයාටත් හම්බ වෙනවා. සහ වා මේක වාගේ ඔෆිස් එකේ අපි දැන් සාමාන්‍යයෙන් අපි ඔෆිස් එකේ නම් මේක ඩෙමෝ පර්පස් තියෙන නිසා අපි යූසර් නේම් පාස්වර්ඩ් හදන්නේ නැහැ. කෙලිම ඩිරෙක්ට් ගේට්වේ එකට කනෙක්ට් කරලා යන්නේ. වාට එතකොට කරන්න තියෙන්නේ අනිත් ඩිවයිස් එකෙත් ඒ ඔප්ෂන් එකම යූස් කරලා මේක බයින් කරලා ගේට්වේ එක බයින් කරපහැටිම 4 times ප්‍රෙස් කරලා කෙලින්ම වාටත් අර ඩිවයිස් දෙකටම එකම ෆන්ක්ෂන්ස් ටික මේ කනෙක්ට් ලයින් ෆන්ක්ෂන්ස් ටික පෙන්නනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. අපි බලමු මේක වූලියන් මේගොල්ලන්ගේ පේපර් වර්ක්ස් වල තියෙන ෆීචර්ස් වශයෙන් මේගොල්ලෝ දාලා තියෙන්නේ ස්මාර්ට් ගේට්වේ ඇන් කැමරා HD ඔප්ටිකල් ලෙන්ස් 720p ස්ටේබල් ඉමේජ් පාස්කම් සමග සහ මේකේ ඉන්ෆ්‍රාරෙඩ් නයිට් විෂන් එකක් තියෙනවා ලෝකල් ස්ටෝරේජ් එකක් තියෙනවා එතකොට ක්ලයන්ට් ටර්මිනල් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් සහ ප්ලේබැක් කරන්න පුළුවන් සපෝට් 2-way voice පාස්කම් තියෙනවා motion detection and alarm high quality image compression and clear remote viewing and සහ multi user sharing and visit වාර්මයි ඉස්සල්ලා කිව්වා වගේ users ලා අතර share කරන්න පුළුවන්
සහ මේකේ තව තියෙන ෆීචර්ස් ගත්තොත් එහෙම ඉමේජ් රෝල් ඕව එක 180 ඩිග්‍රීස් වෙනකන් උගලන්ට බලන්න පුළුවන් සහ රොටේෂන් ඇන්ගල් එක හොරිසොන්ටලි 360 ඇන්ගල් එකිනුත් බෑක් ඇන් ෆෝත් ඔයාලට 180 ඇන්ගල් එකකින් තමයි ඔයාලට බලන්න පුළුවන් සහ මේකේ IR නයිට් විෂන් ඩිස්ටන්ස් එක මේකල දාලා තියෙන 5 මීටර්ස් කියන්නේ මේ IR සෙන්ස එක නයිට් විෂන් එකේදී 5 මීටර්ස් වෙනකන් තමයි වර්ක් කරන්නේ සහ මේකේ ලෝකල් ස්ටෝරේජ් එක මෙමරි කාඩ් එක 128 GB වෙනකන් මැක්සිමම් සපෝට් කරනවා අපි ඊළඟට කතා කරමු ස්මාර්ට් PIR මෝෂන් ඩිටෙක්ටර් ගැන අපි PIR කියලා ගත්තොත් එහෙම මේකේ මිනින් එක වෙන්නේ පැසිව් ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර්. ඉතින් මේ ඩිවයිස් එක ගැන කතා කළොත් මේක අපිට ගොඩක් යූස්ෆුල් සමහර අවස්ථාවලදී. අපි බලමු මේක මොකද්ද කියලා. මේක අපි ඕවර්වීව් එක ගැන ගත්තොත් ඇස් සිකියුරිටි ඩිවයිස් මේකලෝ ට්‍රිගර් කරනවා මොන හරි මෝෂන් එකක් තියෙනවා නම් ඊට පස්සේ ඔයගලන්ට කෙලින්ම ෆෝන් එකට එලාම් එකක් එවනවා. සහ ඔයාලා ගෙදර මොනහරි ස්මාර්ට් එලාම් එකක් තියෙනවා නම් ඔයාට මේක ඇප් එක හරහා මේක බයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේක ෆන්ක්ෂන් කරන්න පුළුවන් කවුරු හරි මේක හරහා ගියොත් ඔයාට එලාම් එක වදින විදියට මේක අපි කතා කරමු. මේක ඇප් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඔයාට මේ හැම ඩිවයිස් එකක්ම ඔයාට ඕන විදියට ෆන්ක්ෂන් කරගන්න පුළුවන්. අපි ඒ ගැන ඉස්සරහදී කතා කරමු. අපි මේකේ මේ ගැන කතා කරනවා නම් මේක වාට ෆුල් රිසල්ට් එක ගන්න ඔය ගෙදර උඩකට වගේ මේක සෙට් කරන්න ඕනේ. මොකද මේකේ උඩකට සෙට් කරාන් පස්සේ මේක සාමාන්‍යයෙන් අපි ඇන්ගල් වශයෙන් එකක් ගත්තොත් ඒ කියන්නේ උඩ ෆිට් කරාන් පස්සේ මේක සාමාන්‍යයෙන් එලිප්ස් එකක් වගේ තමයි තියෙන්නේ. ඕගලන්ට 4 මීටර්ස් තමයි මේක උඩරිම මේකේ ඩිටෙක්ට් කරන්නේ මේ සෙන්ස එක අංශක 120කට මේක ඔයාට යූස් කරන්න පුළුවන් උඩ ෆිට් කරන් පස්සේ. ඒක නිසා ඔයාට සාමාන්‍ය උඩක වගේ මේක සෙට් කරන්න පුළුවන් නම් මේකේ ෆුල් රිසල්ට් එක ගන්න පුළුවන්. මේකට අපි අනිවාර්යයෙන්ම මේක මැග්නට් තියෙන්නේ මේකේ. මේක කනෙක්ට් කරන්න තියෙන මැග්නට් එකකින් ඔයගලන්ට මේක හැම එකක්ම මේකේ බොක්ස් එකේ එනවා. මේක ඊට අමතරව මේකට පවර් දෙන්නේ පවර් සප්ලයි එක වශයෙන් ඔයගලන්ට බලන්න පුළුවන් මේකේ බැටරි එකක් දාන්න තියෙනවා. මේක ගැලවෙන් පස්සේ ඔයාට බැටරි එක ඉන්ස්ටෝල් කරන්න තියෙනවා. මේක ඔයාට බලා ගන්න පුළුවන්. සහ මේක මැග්නට් වලින් කනෙක්ට් වෙන්නේ. මේකත් සෙට් බටන් එක අපි කියමු. මේක පෙයා කරන්න මේකේ තියෙනවා සෙට් කියලා බටන් එකක්. ඔයාට ඒක 4 ටයිම්ස් ප්‍රෙස් කරාම ඔයාට මේක පෙයා මෝඩ් එකට වැටෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඇප් එකේ අපි පෙන්වන විදිහට මේක බයින්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට මේක සක්සස්ෆුලි යූස් කරන්න පුළුවන්. මේකට ඇප් එක අපි දන්නවා මසල කිව් විදිහට ස්මාර්ට් හෝම් වූලියන් ස්මාර්ට් හෝම් කියලා තියෙන ඇප් එක. ඒක වාට යූස් කරන්න පුළුවන්. මේක ඇත්තටම සාමාන්‍යයෙන් ඔයාට කරන්නේ ඔයාට නොටිෆිකේෂන් එකක් එනවා ඇප් එක කර මේකේ ෆෝන් එකට නෙමෙයි එන්නේ. කෙලින්ම ඇප් එක ත්‍රූ තමයි ඔයාට නොටිෆිකේෂන්ස් ඔක්කොම එන්නේ. ඔයාට මැසේජ් එකක්වත් එහෙම කිසිම දෙයකින් ඔයාට ඉන්ෆෝම් කරන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රොම්ප්ට් එකකින්වත් ඔයාට ප්‍රොම්ප්ටින් ඉන්ෆෝම් කරනවා නොටිෆිකේෂන් එකක් ආවයි කියලා. හැබැයි ඔයාට ඒක බලා ගන්න වෙන්නේ ඇප් එක ත්‍රූ ගිහිල්ලා තමයි. ඔයාට සාමාන්‍යයෙන් මේකට සතෙක් වගේ ගියාට මෙයා ඩිටෙක්ට්. මේකේ බැටරි ටයිප් එක ගත්තොත් CR2 කියන බැටරි ටයිප් එක තමයි ඔයාට කඩින් මෙලදී ගන්න වෙන්නේ. ඒක නිසා ඔයා DC පවර් එක දෙනවා නම් 3 වොට් වගේ තමයි ඔයාට මේකට යන්නේ. අපි ඊළඟට කතා කරමු රේන්බෝ බල්බ් එක. ස්මාර්ට් රේන්බෝ බල්බ් එක ගැන මේක මුලින්ම අපි බලමු පෙයා මෝඩ් එකට දාගන්න හැටි. නොමලි එක වාගේ ගෙදර ඉන්ස්ටෝල් කරන් පස්සේ ඒකට සම්බන්ධ වෙලා දෙන ස්විච් එක තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ස්මාර්ට් ස්විච් එකක් වෙන්න පුළුවන්. නෝමල් වයර් ගෙදර නෝමල් වයර් සොලියුෂන් එකක් වෙන්න පුළුවන් නෝමල් ස්විච් එක. මේක කරන්න තියෙන්නේ වාට බල්බ් එක ඔන් කරලා ඊට පස්සේ එක පිළිවෙලින් ඔන් ඔෆ් ඔන් ඔෆ් ඔන් ඔෆ් ඔන් ඔෆ් කියලා 4 ටයිම්ස් එක ඔන් ඔෆ් කරාම එයා පෙයාරි මෝඩ් එකට වැටෙනවා. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් කලර්ස් එක එක වර්ණ වලින් කලර්ස් තුනකින් මේක නිවි නිවි පත් වෙනවා, බ්ලින්ක් වෙනවා. එහෙම වෙලා තප්පර කීපයකින් මේක yellow color එකට, ඒ කියන්නේ yellow color එක ඇවිල්ලා නවතිනවා. ඒ කියන්නේ මේක දැන් ඩිවයිස් එක පෙයා වෙන්න සූදානම් වාගේ Wulian smart home app එකත් එක්ක.
ඊට පස්සේ වාට එක බලා ගන්න පුළුවන් පයා වෙනවා. අපි ඊට පස්සේ බලමු අපි මේකේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම වාට මේකේ ඇප් එක හරහා වාට මේක ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඊට අමතරව වාට මේකේ කලර්ස් ඕනම කලර්ස් එක මේගොල්ලෝ කියන විදිහට මේකේ 1.6 මිලියන් කලර්ස් තියෙනවලු. අපිට ඒක ඇප් එකෙන් අපිට අවශ්‍ය කලර් කෝඩ් එක දාලා වාට ඒක කලර්ස් වලට හරව ගන්න පුළුවන්. සහ වාට මේක කලර්ස් අවශ්‍ය නැත්නම් වාට මේක නෝමල් ස්ටෑන්ඩඩ් කලර් එකක් විදිහට තියන්න පුළුවන්. ඒක අපි ඇප් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. වාට ඒක කලර් මික්ස්චර් එකට අමතරව දකුණු පැත්තේ තියෙනවා වාට නෝමල් කලර් එකක් විදිහට මේක වෝම් කලර්ස් විදිහට වාට හදන්න පුළුවන්. ඇහැට ඒ කියන්නේ එච්චර අපි දීප්තිමත් ආලෝකයක් ලබා ගන්න නැතුව නෝමල් ඇහැට පහසු කලයකට වාට මේක තියාගන්න පුළුවන්. අමතරව කතා කරනවා නම් වාට මේ වූලියන් කියන ප්‍රොඩක්ට් එක දැනට කිසිම ඇසිස්ටන්ට් කෙනෙක් එක්ක පයක් වෙන්නේ නැහැ. කියන්නේ මෙයා කමියුනිකේට් කරන්න එක්සැම්පල් එකක් වශයෙන් Google Home, Alexa, Apple HomePod වගේ ඩිවයිසස් එක්ක මෙයා කමියුනිකේට් කරන්නේ නැහැ. ඒක වාට විශේෂයෙන් කියන්න ඕනේ අපිට බලා ගන්න පුළුවන් මේකේ පින් ටයිප් සහ ස්ක්‍රූ ටයිප් වශයෙන් ඔයාලට පේන්නේ කියන්නේ බලා ගන්න පුළුවන් වයර්ලස් බල්බ් දෙක වූලියන් එකේ. සහ අනිත් අපි ගත්තොත් එහෙම වූලියන් එකට අමතරව මොබිටෙල් ආයතනයේ අනිත් ප්‍රොඩක්ට් එක තමයි බොයස් කියන ප්‍රොඩක්ට් එක. අපිට බලා ගන්න පුළුවන් මේක වයර්ලස් බල්බ් දෙකට අමතරව තියෙනවා තව බල්බ් දෙකක්. ඒ තමයි බොයස් බල්බ් දෙක. මේකත් පින් ටයිප් ස්ක්‍රූ ටයිප් කියලා තියෙනවා. වාට අපි ගත්තොත් එහෙම මේ ප්‍රඩක්ට් දෙකේ වෙනස වෙන්නේ අපි කලින් කතා කරා වගේ වුලියන් කියන ප්‍රඩක්ට් එක ගේට්වේ එකක් හරහා තමයි කනෙක්ට් වෙන්නේ. හැබැයි මේ බොයස් කියන ප්‍රඩක්ට් එක කෙලින්ම වාට ඩිරෙක්ට් වාගේ ඇප් එක හරහා පෙයා කරගන්න පුළුවන්. ඒක ඒ ප්‍රඩක්ට් එක පෙයා කරන්නේ තරම ඉස්සලා කිව්ව විදිහට ඔන් ඔෆ් ඔන් ඔෆ් ඔන් ඔෆ් ඔන් ඔෆ් කියලා ගැහුවම එයා ඒක පෙයා රිමෝට් එකට ගන්නවා. වාට කෙලින්ම ඇප් එකට කනෙක්ට් කරලා ගේට්වේ එකක් නැතුව ඔයාට සම්බන්ධ කරගන්න පුළුවන්. සහ බොයස් කියන ප්‍රඩක්ට් එක මම ඉස්සෙල්ලා කිව්ව විදිහට Google Home, Alexa, HomePod කියන කියන්නේ ඔයාට HomePod එක නම් දැන්ට නැහැ. Google and Alexa එක්ක ඔයාට මේක බයින් කරගන්න පුළුවන්. මම එක්සැම්පල් එකක් දෙන්නම් එක වැඩ කරන විදිය කොහොමද කියලා මමට දැන් බලා ගන්න පුළුවන්. Change it to yellow. Sure, changing the bedroom light to yellow. Change it to green. You got it. Changing the bedroom light to green. Change it to dark blue. Okay, changing the bedroom light to dark blue. Change the bedroom light to red. Okay, Google. Change the bedroom light to green. Sure, changing the bedroom light to green. Change the bedroom light to red. Sure, changing the bedroom light to red. Change it to blue. Okay, changing the bedroom light to blue. Change it to dark blue. අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට ඕලියන් එක වැඩ කරන්නේ මතක තියාගන්න මුලින්ම ගේට්වේ එක කනෙක්ට් කරන්න ඕනේ වාගේ ස්මාර්ට් ඇප් එකට. ඊට පස්සේ කරන්න තියෙන්නේ අනිත් ඩිවයිසස් ඇඩ් කරන්න ඒ ඇප් එකෙන්. ඒක හරිම ලේසි. සහ මොබිටෙල් එකේ දැනට මේ ප්‍රොඩක්ට් දෙක තමයි සෙල් කරන්නේ බොයස් සහ ඕලියන් කියන. වාට මිලාතින් ගත්තොත් සාමාන්‍යයෙන් බොයස් එක මිලෙන් පොඩ්ඩක් අඩුයි වූලියන් එකට වැඩිය. හැබැයි මම අර කියපු බෙනිෆිට්ස් වශයෙන් ගත්තොත් සිකියුරිටි වයිස් වූලියන් එක තමයි සරයන් ඉන්නේ සිකියුරිටි වයිස්. මොකද ඒකේ හයි සිකියුරිටි තියෙනවා. ඔයාට කෙලින්ම ඔයා ඩිරෙක්ට් යන්නේ නැහැ ඇප් එකත් එක්ක කමියුනිකේට් කරන්න. එයා ගේට්වේ එක ත්‍රූ තමයි කමියුනිකේට් කරන නිසා ඔයාට සිකියුරිටි කතින් නම්බර් 1 වූලියන් කියලා අපිට කියන්න පුළුවන්. අපිට මේ ස්මාර්ට් රෙන්බෝ බල්බ් එක අපිට බලා ගන්න පුළුවන්න්නේ ස්ක්‍රූ ටයිප් එකකින් විතරයි. පින් ටයිප් එක නැහැ. අපිට බොයස් කියන බල්බ් එකකින් තමයි ස්ක්‍රූ ටයිප් සහ පින් ටයිප් වශයෙන්
දෙකින් ලබා ගන්න පුළුවන් අපිට රේන්බෝ බල්බ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ ස්ක්‍රූ ටයිප් විතරමයි මේක 6 වොට් සහ 10 වොට් වශයෙන් බල්බ් දෙකක් තියෙනවා වාට එක වාට අවශ්‍යතාවය පරිදි වාට එක මිලදී ගන්න පුළුවන් අපි ළඟට වෝල් ප්ලග් එක ගැන කතා කරමු මේක UK ටයිප් වෙන්නේ ඔගලන්ට මේක ගොඩාම ප්‍රසිද්ධ පවර් කන්සම්ප්ෂන් වලට එතකොට ඔගලන්ට මේකට වාට ගෙදර ඕනම ඩිවයිස් එකක් ප්ලග් කරන්න පුළුවන් සහ මේකේ උඩ වාට බලා ගන්න පුළුවන් ෆන්ක්ෂන් බටන්ස් අපිට මේකත් අපේ ඩිවයිස් එකට කනෙක්ට් කරගන්න පුළුවන් එතකොට වාට කරන්න තියෙන්නේ මේකේ උඩ තියෙන සෙට් බටන් එක 4 ටයිම්ස් ප්‍රෙස් කරන්න ඊට පස්සේ පෙයා මෝඩ් එකට ගියාම වාට ඔටෝමැටිකලි ප්ලග් එක පෙයා වෙනවා බලා ගන්න පුළුවන් වෝල් ප්ලග් එක වාට මේ ඩිවයිසස් ඇඩ් කරන්න වාගේ වුලියන් ඇප් එකට ගිහින් ඒකේ ලෙෆ්ට් සයිඩ් එකේ උඩම තියෙන ඔප්ෂන් එකට යන්න ඒකේ ඩිවයිසස් කියන එක ප්‍රෙස් කරන්න ඊට පස්සේ වාට දැනට කනෙක්ට් කරලා තියෙන ඩිවයිසස් පෙන්නනවා ඒ වින්ඩෝ එකේ රයිට් සයිඩ් එකේ උඩ තියෙන ප්ලස් මාක් එක ප්‍රෙස් කරලා ඒකේ තියෙනවා ඇඩ් ZigBee කියන එකට ගිහිල්ලා ඒකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන්න වාට මේ ඩිවයිසස් හැම එකක්ම ඒ විදිහට වෝල් ප්ලග් එක විතරක් නෙමෙයි හැම එකක්ම මේ විදිහට තමයි ඇඩ් කරගන්න පුළුවන් වාට මේකේ තියෙන විශේෂත්වය තමයි වාට මේකට කනෙක්ට් කරලා තියෙන ඩිවයිසස් ලෝකේ ඕනම තැනක ඉඳන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වාට අනිත් එක මේකේ කොච්චර කන්සම්ප්ෂන් එකක් විදුලිය වැයුණාද කියලා වාට මේකේ ඇප් එක හරහාම වාට බලා ගන්න පුළුවන් වාට මේකේ කොච්චර වොට් ගණක් දෙකියලා වාට බලා ගන්න පුළුවන් සහ වාට මේකේ ෂෙඩියුල් කරන්න පුළුවන් ඔටෝ ඕෆ් වෙන ටයිම් එක සහ ඔන් වෙන ටයිම් එක ඒක තමයි අනිත් විශේෂත්වය මේකේ අපි දැනට ප්‍රොඩක්ට් දෙකක් සෙල් කරනවා එකක් අපි ඉස්සලා කිව්වා වගේ වුලියන් සහ බර්ස් මේකෙත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වුලියන් වෝල් ප්ලග් එක සහ බර්ස් වෝල් ප්ලග් එක මේකත් අපිට ඉස්සලා කිව්ව විදිහට කෙලිම බර්ස් කියන වෝල් ප්ලග් එක නෝමලි එයාට ඇප් එක ත්‍රූ කෙලිම වයිෆයි හරහා කනෙක්ට් කරගන්න පුළුවන් සහ මේකේ ඔගලන්ට ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා මොකද විදුලිය වැඩියෙන් වාගේ ඒ කියන්නේ කරන්ට් එක හරහා ආවොත් මේක හරහා ඒක නවත්තනවා ඒකත් විශේෂත්වයක් මේකේ වාඩිතෝට වාගේ ඩිවයිසස් ඔක්කොම ඩැමේජ් වෙන එකෙන් බේර ගන්න පුළුවන් ඒක තමයි මේකේ අපිට බලා ගන්න පුළුවන් අනිත් විශේෂත්වය ඊළඟට අපි බලමු ස්මාර්ට් ටෙම්පරේචර් ඇන් හියුමිඩිටි සෙන්සර් එක ගැන මේකත් වාට බලා ගන්න පුළුවන් මුලින්ම මේක අපි බලමු පෙයා කර මුලින්ම බලා ගන්න පුළුවන් පෙයා කරන විදිහ බලමු කලින් කලා වගේ මේකේ තියෙන සෙට් බටන් එක යූස් කරලා 4 ටයිම්ස් වගේ වාට මේක පෙයා මෝඩ් එකට දාගන්න පුළුවන් මේකේ මැග්නට් තමයි මේකෙත් තියෙන්නේ වාට මේක කැමති විදිහට ප්ලේස් කරගන්න පුළුවන් සහ මේක වාට අර කලින් කිව්ව වගේ PIR මෝෂන් ඩිටෙක්ටර් එකේ වගේ බැටරි එකක් තමයි යූස් කරන්න තියෙන්නේ පවර් සප්ලයි එක හැටියට මේකේ වෙන්නේ වාට මේක යූස් කරලා ආයි ගෙදර හරි වයින රූම් එකේ හරි ටෙම්පරේචර් එක මොනිටර් කරගන්න පුළුවන් වාට මේක වාට අවශ්‍ය ටෙම්පරේචර් එකක් සෙට් කරගන්න පුළුවන් කියන්නේ මේකේ ඩිෆෝල්ට් එකට අමතරව වාට ඒක මොඩිෆයි කරන්න පුළුවන් වාට මේකේ ගෙදර උඩකට වගේ සෙට් කරොත් වාට මේකේ නිම රිසල්ට් එක බලා ගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් කිචන් එකේ බාත්รูම් එකේ බේබි රූම් එකේ ඒ වගේ වාට ප්ලේස් කරගන්න පුළුවන් මේකෙත් ZigBee ප්‍රෝටෝකෝල් එක තමයි යූස් වෙන්නේ මෙයා කමියුනිකේට් කරන්න මෙයා වාට රියල් ටයිම් ඩේටා එවනවා වගේ ඇප් එක ත්‍රූ ඊට පස්සේ වාට පුළුවන් ඒකට ලින්ක් වෙලා තියෙන ඩිවයිසස් රිමෝට්ලි කන්ට්‍රෝල් කරලා වගේ ඉන්ඩෝ එන්වයරන්මන්ට් එක හෙල්දි විදියට තියාගන්න පුළුවන් මේ sense එක හරහා temperature and humidity sense එක හරහා මේකේ ගොඩක් low power consumption එකක් තමයි තියෙන්නේ energy saving මේ වුලියලගේ හැම product එකම ගත්තොත් ගොඩක්ම energy saving products තමයි තියෙන්නේ වාට current එක බෑ වෙනවා ඉතාමත් අඩුයි වාට හරිම portable විදිහට මේක තියෙන්නේ ඒක නිසා install කරගන්න ලේසි සහ මේකේ communication distance එක හැටියට මේගොල්ලෝ 100 meters තමයි ඒක depend වෙනවා වාගේ එන්වයරන්මන්ටල් කන්ඩිෂන් එක අනුව ඒ කියන්නේ වාගේ එතන තියෙන කාමරේ හරි බාත්รูම් එකේ හරි කන්ඩිෂන් එකේ හරි තියෙන එන්වයරන්මන්ට් එක අනුව වාට මේකේ 100ට වඩා වැඩි වෙන්නේ නැහැ කොමලත් 100ට වඩා
අඩු වෙන මිසක් ඔයාට එහෙම නොත් රිපීට් එකක් යූස් කරන්න වෙනවා. මේක තව ඒ කියන්නේ පරතරය වැඩි කරන්න වෙනවා නම් ඔයාට එකක් හෝ දෙකක් යූස් කරන්න වෙනවා සෙන්සර්ස්. ඉතින් ඒක තමයි ස්මාර්ට් ටෙම්පරේචර් ඇන් හියුමිඩිටි සෙන්සර් කියන්නේ. අපි ඊළඟට බලමු ස්මාර්ට් CO2 ඩිටෙක්ටර් ගැන. මේ ඩිවයිස් එකත් අපිට බලා ගන්න පුළුවන් මුලින්ම පෙයා කරන හැටි. සෙට් බටන් එකක් තියෙනවා, එතකොට සිස්ටම් ඉන්ඩිකේට් එකක් තියෙනවා, ඩිටෙක්ෂන් ඒරියක තියෙනවා. අර සෙට් බටන් එක 4 ටයිම්ස් ප්‍රෙස් කරලා මේක පෙයා කරගන්න පුළුවන්. හැබැයි ඉස්සර කතා කරපු ඩිවයිස් වගේ නෙමෙයි මේ CO2 ඩිටෙක්ටර් එක. බැටරි පවර්ලින් නෙමෙයි මේකට පවර් එකෙන්නේ. මේක ඔය ගෙදර නෝමල් වයර් හරහා කරන්ට් එකට කනෙක්ට් කරන්න වෙනවා. මේකෙත් ඔයාට ගෙදර තියෙන CO2 කියන ඔක්සිජන් ප්‍රතිශතය මෙෂර් කරගන්න පුළුවන්, සහ ඔයාට මේකේ ලිමිට් එකක් දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි මේක බැලුවොත් එහෙම වගේ කිචන් එකේ, බෙඩ්රූම් එකේ, ස්ටඩි රූම් එකේ ඔයාට මේක ප්ලේස් කරගන්න පුළුවන්. සහ දැන් ඔයාගාව තියෙනවා ස්මාර්ට් ක්ලීනින් ෆැසිලිටීස්. එතකොට ඔයාට යූස් කරන්න පුළුවන්, යා ක්ලීනි ෆැසිලිටි තියෙනවා නම් ඔයාට මේකෙන් ඩිටෙක්ට් කරලා මේකේ ස්ටේබලයිසේෂන් එක, කියන්නේ කන්සන්ට්‍රේෂන් ඔෆ් CO2 කියලා තියෙනවා. ඒ කියන්නේ මේ CO2 මොන හරි වෙනස් වීමක් තියෙනවා නම්, කියන්නේ වාගේ වාතය අපිරිසුදු නම් ඔයාට මේකේ ඩිටෙක්ට් කරලා කියනවා. කෙනින් මැප් එකට මෙතන තියෙන ඔයාට රෙඩ් මාක් එකකින් ඔයාට බලා ගන්න පුළුවන් මැප් එක හරහා. ඒ කියන්නේ වාගේ වාතය අපිරිසුදුතාවයක් තියෙනවා නම් ඔයාට කෙලින්ම මේකට ඔටෝමේට් කරලා තියන්න පුළුවන්. ඔය එයා ක්ලීනින් ෆැසිලිටීස්, ඒ කියන්නේ මැෂින්ස් ඔටෝ ඔන් වෙලා ඒ වාතය පිරිසිදු කරන්න ඔයාට මේක ලින්ක් කරන්න පුළුවන් පාස්කම වූලියන් ඇප් එක හරහා. ඔයාට මේක තියෙනවා. මේක සාමාන්‍යයෙන් ඩිටෙක්ෂන් රේන්ජ් එක 400 to 200 PPM කියලා තියෙනවා. ඒක මේගොල්ලෝ මෙෂර් කරන විදිය PPM වලින් තමයි මෙෂර් කරන්නේ. සහ මේකේ කමියුනිකේෂන් ඩිස්ටන්ස් එක 300 meters කියලා තමයි මේගොල්ලෝ සඳහන් වෙන්නේ වූලියන් ගයිඩ් එකේ. ඊට අමතරව මේකට සාමාන්‍යයෙන් ඕගොල්ලෝ නෝමල් කරන්ට් එක දෙන්න පුළුවන්. ඒක DC කරන්ට් එක නෙමෙයි, කෙලින්ම AC කරන්ට් එකෙන් තමයි ඔයාලට දෙන්න වෙන්නේ. මේක සාමාන්‍යයෙන් සීලින් mounted type එක සහ wall hanging type කියලා දෙකක් තියෙනවා. ඔයාලට ඒක box එක ඇතුලේ තියෙනවා, ඒ අදාළ instructions ඔයාලට ඒක follow කරලා ඔයගෙදර set කරගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු smart smoke detector ගැන. අපි මේ device එක ගත්තොත් මේකට ඔයාට current එක නෙමෙයි use කරන්න තියෙන්නේ, normal battery එකකින් තමයි මේකට power එක දෙන්නේ. CR2 කියන battery type එක. ඔයාලට මේක බල මේක ගලව ගත්තාම පිටිපස්සේ බලා ගන්න පුළුවන්. ඕපන් කරාම බැටරි එක දාන සෙල් බොක්ස් එක තියෙනවා. සහ මේකේ LED ඉන්ඩිකේට් එක තියෙනවා, মালටි ෆන්ක්ෂනල් කී එක තියෙනවා. ඒ කියන්නේ සෙට් බටන් එක. ඔයාලට මේකත් 4 ටයිම්ස් ප්‍රෙස් කරලා ඔයාගේ ZigBee ඇප් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. මේකෙන් ඇත්තටම ඔයාලට ස්මෝක් එක සහ ෆයර් එක, ඒ දෙකම ඔයාලට ඩිටෙක්ට් කිරීමේ හැකියාව මේ ඩිවයිස් එකේ තියෙනවා. සහ මේකේ ඔයාලට ඔයාගේ ඇප් එකට මැසේජ් එකක් පුෂ් කරන ගමන් මේකේ තියෙනවා එලාම් එකක්. ඔයාට මේ එලාම් එකත් යූස් කරන්න පුළුවන් ගෙදර ආරක්ෂාවට. ඒක ඔටෝමැටිකලි ඒක ඔන් වෙනවා. එතන ෆයර් එකක් වගේ තියෙනවා නම් ඔයාට. එතකොට DC කරන්ට් එක නම් 3 වොට් වගේ තමයි මේකෙත් යන්නේ. ඊට අමතරව ඊළඟට ස්මාර්ට් ඩස්ට් ඩිටෙක්ටර් එක. මේකෙත් බලුවත් අපිට අපි රූම් එකේ සහ හවුස් එකේ හරි අපාර්ට්මන්ට් එක ඒවා ඔෆිස් එක වේවා මේක කනෙක්ට් කරලා තියෙන තැන වාට අපිට ඒ කියන්නේ ඩස්ට් එක ප්‍රසන්ටේජ් එකක් වශයෙන් වාට බලා ගන්න පුළුවන්. සහ ඒක අවශ්‍ය වාතයේ තියෙන ඕන ඩස්ට් එක කොච්චරද කියලා, ඒ කියන්නේ වැඩිවීමක් වාට තියෙනවා නම් ඒ ඉන්න තැන වාට මේකෙන් ඩිටෙක්ට් කරලා කියනවා මෙතන දැනට තියෙන වාතය කොච්චර අපිරිසුදු කියලා. අපිරිසිදුතාවයක් තියෙනවා නම් ඔයාලට මේකෙන් ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. සහ ඔයාගේ ස්මාර්ට් තව ඩිවයිසස් තියෙනවනේ ක්ලීන් කරන වූලියන් ප්‍රොඩක්ට්ස්, ඔයාලට මේක ඔටෝමේට් කරන්න පුළුවන්. මේක ඩිටෙක්ට් කරාම කෙලින්ම වාතය ක්ලීන් වෙන විදියට ඔයාලට මේ මැෂින්ස් යූස් කරන්න පුළුවන්. ඒ ඩිවයිසස් මේකේ සෙට් බටන් එක තියෙනවා, ඔයාලා බලා ගන්න පුළුවන්. අර වගේ 4 ටයිම්ස් ප්‍රෙස් කරලා ඔයාලට මේක පෙයා කර ගන්න පුළුවන් ඔයාගේ ඩිවයිසස් ඇත් එක්ක.
ඊළඟට ස්මාර්ට් පැනික් බටන් එක පැනික් බටන් එක අපි සාමාන්‍යයෙන් යූස් කරන්නේ ගෙදර කවුරු හරි වැඩිහිටි කෙනෙක් හරි ඩිසේබල් කෙනෙක් හරි ඉන්නවා නම් සහ වාට චයිල්ඩ් ගාඩියන් හැටියට එල්ඩර් කයා වගේ යූස් කරන්න පුළුවන්. එතකොට මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ බැටරි තමයි මේ කියන්නේ. මේකේ නෝමල් සාමාන්‍ය බැටරි අර ඉස්සරහ සඳහන් කරපු විදියට පෝටබල් බැටරි එක යූස් කරන්න පුළුවන්. එතකොට මේකේ මල්ටි ෆන්ක්ෂනල් කීස් තියෙනවා සහ සෙට් බටන් එක සහ සිස්ටම් ඉන්ඩිකේටර් එක. වාට මේකෙත් මල්ටි ෆන්ක්ෂනල් කී එකෙන් 4 ටයිම්ස් ප්‍රෙස් කරලා වාගේ වුලියන් ඇප් එකට මේක කනෙක්ට් කරගන්න පුළුවන්. මේක වාට වෝල් එකේ තියන්නත් පුළුවන්, නැත්නම් පෝටබල් ටයිප් වාට මාලයක් වගේ හදලා සහ වාගේ කියන්නේ වාට කැමති විදියට ඒක යූස් කරන්න පුළුවන් පෝටබල් විදියට. මේක ඉමර්ජන්සි ඇලාම් එකක් හැටියට තමයි යූස් කරන්න තියෙන්නේ. ස්මාර්ට් ඩෝ බටන් එක ගත්තොත් මේකේ බැටරි පව තමයි යූස් කරන්නේ. වාට ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ බැටරි එක දාලා තමයි යූස් කරන්න තියෙන ඉන්ස්ටෝල් කරගන්න. මේකේ සෙට් බටන් එක 4 ටයිම්ස් ප්‍රෙස් කරාම වාට ඉස්සෙල්ලා වගේ ඇප් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් පෝටබල් විදියට තමයි තියෙන්නේ. වාට වෝල් එකේ හැංග කරලා තියන්න පුළුවන්. සහ මේකේ අපි ඇත්තරම බැලුවොත් එම මේක සෙට් කරන් පස්සේ සාමාන්‍ය මේක තියෙන්නේ ස්මාර්ට් ඩෝබෙල් බටන් එක ප්‍රෙස් කරාම වාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා දැන් බටන් එක ප්‍රෙස් කරයි කියලා. සහ ඒ වාට ඒකට කමියුනිකේට් කරලා එන සිග්නල් එක එතන ඩෝබෙල් එකට යන්න කලින් එයා තව කවුරු හරි ඒක කීපරක් ප්‍රෙස් කරොත් වාට ඒ හැම නොටිෆිකේෂන් එකක්ම එන්නේ නැහැ. ඒක තවත් එක විශේෂත්වයක්. මොකද සාමාන්‍ය කවුරු හරි එක දිගට ප්‍රෙස් කරන යනවා නම් වාට එතනින් ෆස්ට් එක සහ සමානටි සිග්නල් එක එතනට ගියාම ඒකට ආයි කියන්නේ එතනට ආයි බටන් එකට ගිය යනකොට ආයි ප්‍රෙස් කරද්දී එතන කියන්නේ පළවෙනි එක සහ එයා පස් පාරක් රින් කරොත් පළවෙනි එක සහ පස්වෙනි එක වාට නොටිෆයි වෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ ඉදිරිය කැමරා හරි මොන හරි තියෙනවා නම් වාට පුළුවන් ඒක යූස් කරලා කවුද කියලා බලන්න. සහ මේකේ වාට ලින්ක් කරන්න තියෙන්නේ ස්මාර්ට් වාගේ බෙල් එකට. වාට එතකොට කැලින්ම මේක බටන් එක ප්‍රෙස් කරාම වාගේ බෙල් එක රින් වෙන විදිහට තමයි මේක සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් කරගන්න තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් හෝටල් අපාර්ට්මන්ට්ස් ඔෆිස් විතර රූම් බෙඩ්රූම් හවුස් එකට වගේ වාට යූස් කරගන්න පුළුවන්. නෝමලි මේක ගොඩක්ම එනර්ජි සේවිං ප්‍රොඩක්ට් එකක් කියන්න පුළුවන්. ඊළඟට ස්මාර්ට් ඩෝ බෙල් එක ගැන කතා කරමු. ඩෝ බෙල් එක වාට ඒකත් බැටරි බව වැඩ කරන්න විදිහ නෙමෙයි තියෙන. ඇත්තටම මොකද අපි කලින් එක ගත්තොත් ඒක බැටරි පව තමයි යූස් වෙන්නේ. හැබැයි ස්මාර්ට් ඩෝ බෙල් එක බැටරි පව නෙමෙයි. වාට කෙලින්ම වාගේ පව පෝට් එකට, ඒ කියන්නේ ගෙදර වයකට නෝමල් කරන්ට් එක AC කරන්ට් එකට කනෙක්ට් කරන්න ඕනේ. ඒ විදිහට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේකේ තවට සෙට් බටන් එක බලා ගන්න පුළුවන්. ඒකත් 4 ටයිම්ස් ප්‍රෙස් කරාම වාට පයා කරගන්න පුළුවන් ඔයාගේ ඩිවයිස් එක වුලියන් ඇප් එක හරහා. නෝමලි මේකෙත් ෆන්ක්ෂන් වෙනවා ඔයාගේ ගෙදර ඩෝ බටන් එක ප්‍රෙස් කරාම මයිසලක් කිව්වා වගේ මේක රින් වෙන විදිහ තමයි ඩිෆෝල්ට් තියෙන්නේ. වාට රින් ටෝන්ස් චේන්ජ් කරන්න පුළුවන් ඇප් එක හරහා. වාට කැමති රින් ටෝන් එකක් දාගන්න පුළුවන්. ඒක තමයි මේකේ විශේෂත්වය. අපි ඊළඟට ස්මාර්ට් ස්විච් එක ගැන කතා කරමු. මේකේ වාට ස්විචස් ගත්තොත් වාට ඉස්සලා වගේම ප්‍රඩක්ට්ස් දෙක ගැන මම කියන්නම්. එකක් වුලියන් සහ අනිතක බෑස්. වාට මේ ප්‍රඩක්ට් දෙකෙන්ම අපේ සෙටප් එක බලා ගන්න පුළුවන්. සහ වාට තියෙන බල්බ් ගණන අනුව, ඒ කියන්නේ බල්බ් දෙකක් නම් 2 ගෑන් සහ බල්බ් තුනක් නම් 3 ගෑන් යන වශයෙන් වාට පර්චේස් කරන්න පුළුවන් මොබිටෙල් හරහා. මේ ස්විචස් බටන්ස් ටච්, ඒ කියන්නේ වාට මේ සම්පූර්ණයෙන්ම මේ බටන් ඔක්කොම ටච් සෙන්සිටිව් වෙන්නේ. සාමාන්‍යයෙන් වාට ෆිසිකල් බටන් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ස්විච් එක පයා කරද්දී වාට කරන්න තියෙන්නේ මේකේ එක බටන් එකක් 4 ටයිම්ස් ප්‍රෙස් කරන එක. එතකොට වාට ස්මාර්ට් ස්විච් එක ඇඩ් කරන්න පුළුවන් වාගේ ඇප් එකට. සාමාන්‍යයෙන් අපි වුලියන් එක ගත්තොත් වුලියන් එක සෙට් කරගන්නේ, ඒ කියන්නේ මම ඉස්සෙල්ලා සඳහන් කරේ බොයස් කියන ප්‍රඩක්ට් එක සෙට් කරගන්න විදිය, ඒ කියන්නේ පෑ කරගන්න විදිය. ඒක 4 ටයිම්ස් ප්‍රෙස් කරාම වාට
පයා කරන්න පුළුවන් ඇප් එකත් එක්ක එකන ස්මාර්ට් ලයි් කියන බස් එක අපි කනෙට් කරන්න ස්මාර්ට් ලයි් කියෙන ඇප් එකට ඇබ වූලියන් එක ස්මාර්ට් හෝම් කැන ගොලන්ගේ වූලියන් ස්මාර්ට් හෝම් කියෙන ඇප් එකට තමයි ඒක කනෙට් කරන තියන්නේ නොමලි අපි වූලියන් සුචස් ගත්තෝ ඒකේ මුලින්මට මේකේ පියන ඉවත් කරගන්න වෙනවා ඉවත් කරත්තැන් පසුවට ඇතුළේ තියෙනවා මල්ටි ෆංෂන් කී එක සුපුරුදු පරිදි වාට ඒක ෆෝ ටයිම්ස් ප්‍රෙස් කරලා වාට සාමාන්‍ය විදියට ඒක ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ වාට තියෙන්නේ නෝමල් මේක පියන වහන්න ඒ විදිහට තමයි මේක සා සරල විදියට වාට පයා කරගන්න තියෙන්නේ ඊට පස්සේ වාට මේක බලා ගන්න පුළුවන් නෝමලි වාට ඔන් ඔෆ් කරන්න පුළුවන් සහ වගේ බල්බ් ගන්නව වාට මේක ස්විචස් එකක් හෝ දෙකක් යූස් කරන්න පුළුවන් සාමාන්‍ය වාගෙන් අහන්න පුළුවන් කවුරු හරි කියන්නේ අපි ගෙදරට ආපුවාම ඔටෝමැටිකලි මේ ලයිට්ස් ඔන් වෙන්න දාන්න බැයිද කියලා පුළුවන්. වාට මේ ඇප් එක හරහා වාට හැමදේම ෆන්ක්ෂන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වාගේ සෙන්සර්ස් යූස් කරලා වාට කවුරු හරි ඇතුළට ආවනම් වාට කෙලින්ම සිග්නල් එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් කරලා තියන්න පුළුවන්. ගෙදර ලයිට්ස් ඔන් වෙන විදිහට සහ ගෙදරින් එළියට ගියාම ලයිට්ස් ඔෆ් වෙන විදිහට වාට මේකේ ෆන්ක්ෂන් කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ස්මාර්ට් අන්තිම වශයෙන් ස්මාර්ට් වෝටර් ලීකේජ් සෙන්සර් එක. මේකත් ඔයාට වාගේ බාත්රූම් එකේ කිචන් එකේ සහ බැල්කනි එකේ වාට තියන්න පුළුවන්. මේකේ බලාගන්න කියන්නේ වාට පව එක දෙන්නේ බැටරිකකින්. නොමල් මේකේ උඩ පියන ඉවත් කරගත්තන් පස්සේ වාට CR2 බැටරි ටයිප් එකකින් බැටරික යූස් කරන්න පුළුවන් සහ මේකේ සෙට් බටන් එක තියෙනවා. වාට නොමලි 4 ටයිම්ස් ප්‍රෙස් කරලා වාට මේක වාගේ ඇප් එකත් එක්ක පයා කරන්න පුළුවන්. මේකේ සාමාන්‍යයෙන් වාට කියන්නේ මේක වැඩ කරන්නේ නෝමලි වාගේ මේකේ තියෙනවා ඇත්තටම කියන්නේ වෝට එක ඩිටෙක්ට් කරන කියන්නේ හයි සෙන්සිටිව් වෝටර් කන්ටැක්ට් කරන සෙන්ස එකක් තියෙනවා. ඒකින් ඩිටෙක්ට් කරනවා වාගේ ගෙදර වෝටර් ලීකේජ්යක් තියෙනවා නම් කෙලින්ම වාට ඩිරෙක්ට් වාගේ ඇප් එකට මැසේජ් එකක් එනවා සහ වාට ලින්ක් කරලා තියන්න පුළුවන් එලාම් එකක් වගේ වදින විදියට වාගේ ස්මාර්ට් එලාම් එක යූස් කරලා වූලියන් ස්මාර්ට් එලාම් එක යූස් කරලා ඒක වාට යූස් කරන්න පුළුවන්. ඒක තමයි මේ ඩිවයිස් එකේ තියෙන සෙන්ස එකේ තියෙන විශේෂත්වය. අපි මෙච්චරලා කතා කරේ මොබිටෙල් වලදී ඔයගලන්ට මිලදී ගන්න පුළුවන් ස්මාර්ට් හෝම් සොලියුෂන් කීපයක් ගැන. ඉදිරියේදී අපි මීට වඩා ඔයගලන්ට ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ස්මාර්ට් හෝම් සොලියුෂන්ස් ගැන. මේකෙන් වෙන්නේ මොනවා සහ ඔයගලන්ට තව ඩෙමොන්ස්ට්‍රේට් කරන්න බලාපොරොත්තු වෙනවා මේක කෙනෙක් කොහොමද වැඩ කරන්නේ කියලා. අපි ඉදිරි වීඩියෝ එකදී මේ ගැන සාකච්ඡා කරමු.